ජීවත්වෙන්න මිනිස්සු හීන හොයනවා. ඒ හීනස්සේ කරක් ගන්න උන් ඒ හීන හැබෑ කරගන්න අනන්තවත් දුක් විඳිනවා. යකඩ හීන කියන්නේ ඒ හීනස්සේ එක්කසු වෙච්ච ආදරණීය හීනයක්. හුඟක් කොල්ලෝ හැබෑ කරගන්න දඟලන විදිය හීනයක්. ඒත් යකඩ කොටට පෙම් කරන හුඟක් උන්ගේ ජීවිත දවසකට කී දහක් නැති වෙනවද? එක්ක උන් දුක් විඳිනවා. අතපය අහිමි කරගන්නවා. මේ කියන්නේ නැන කතාව ඒ විදිය සංවේදී කතාවක්. යකඩ හීන ගොඩකට යට වෙලා තමන්ගේ අන්තිම ගමන ගිය මල්ලිය ගැන අක්ක කෙනෙක්ගේ කඳුළු මතකයක්. හෙලෝ මේ අක්ක තමුස වැඩි වෙරෙන කොච්චර ලෑයිද? මම ෆයිල් ගොඩක මූණ උබන්නේදී මල්ලි කෝල් එකක් ගත්තේ. තව පැය භාගයක් තියෙනවනේ හලෝ. හදිස්සි මොකද? මම එනකම් පාකේ කීනවා. මම කිව්වේ කේන්තියෙන්. හැමදාම ඔහොමයි. මාව එක්කන් යන්න ආවම විනාඩියක් පරක්කු වෙන්න බෑ. එහෙනම් මම තක්ෂිලයක ළඟට ගිහින් ටාර් ගාල එන්නම්. අර කෙල්ලෝ බලන්න නේද? හරි හරි එන්නවකෝ. මනමාලි හිනාවක් දාගෙන මල්ලි ෆෝන් එක කට් කළා. වෙලාව ගලන්න යන්නේ හිමීට කියලා හිතුණා. හැමදාම හවසට මෙහෙමයි. හවස්තරව ගලන්න යන්නේ හරි හිමීට. ආයෙත් ෆෝන් එකකින් එනවා. ආයෙත් නම් මෙයාට එන්න කියන්නේ නැහැ එක්කන් යන්න. මම හිතින් බැන බැන ෆෝන් එක ආස කළා. හෙලෝ මේ ෆෝන් එකයිත් මල්ලිගේ කවුද? එයා පස්සෙන් කතා කළ කෙනාගේ කලබලයට මට පෑනත් අත ඇරුණා. මගේ මල්ලියයි නංගි. එයා ඇක්සිඩන්ට් වෙලා එයාට සිහි නැහැ. උඩම තිබ්බ නම්බර් එකට මම මේ ගත්තේ. අපි එයාව හොස්පිටල් අරන් යනවා. ඔයත් එන්න. මට දැනුනේ ලෝකෙ මං වටේ කැරකිනවා කියලා. දෙයියනේ සුදු මං කෑ ගැහුවා. හිමාලයයි ඔෆිස් එකේ කට්ටිය මං වටේ රොක්කුණා. ඔෆිස් එකේ අයගේ වාරුවෙන් මං හොස්පිටල් එකට ආවා. වෑන් එකෙන් බහැපුවම මං දිවේ කොරිඩෝ උදිගේ. හිමාල මිස් ඉන්න. ඔෆිස් එකේ කවුද මගේ පස්සෙන් එනවා කියලා දැනුණත් මට නවතින්න ඕමනාවක් තිබ්බේ නැහැ. මට මගේ පණ ටිකගේ මූණ බලන්න ඕනේ උනේ. මිස් දැන් බයික් එකේ හැප්පිලා ගෙනාවේ එයා. මං එතන හිටපු නර්ස් කෙනෙක්ගෙන් නැහුවා. ආ එයා ડોක්ටර් බලනවා. ඔයා එන්නකෝ. මට ලෙඩාගේ නම කියන්න. අනේ මිස් මට මල්ලිව බලන්න ඕනේ. මම කිව්වේ වෙන කිසිම දෙයක් වැදගත් නැති නිසා. ડોක්ටර් බලනවානේ ඉවරු නාමයන්. එතකන් මට මේ විස්තර ටික දෙන්න. ඇයි කිව්වේ කරුණාබර විදියට. නම් මොකක්ද මල්ලිගේ? හිමාල්. හිමාල් බඳුශංකර්. වයස 20යි. මම විස්තර ටික උඩින් පල්ලෙන් කියලා දැම්මා. මට ඇහුනේ මල්ලි වේදනාවෙන් කෙඳිරි ගන්න සද්දේ. දෙයිනේ මගේ පණ. මං එතනට දිව්වා. මගේ අයින්සකයාගේ මූණ අඳුර ගන්නවත් බෑ. කකුල හොඳටම ඉදිමිලා. බෙල්ලට දාලා තිබ්බ ප්ලාස්ටික් එක නිසා හෙලවෙන්නවත් බෑ. එක අතක ඇඟිලි දෙකක් නැද්ද මන්දා? ඉදිමිච්චි කකුලෙන් ලේ ගලන හොඳටම. උඹට රිදෙනවද මහත්තයෝ? පොඩි කාලේ උඹ වැටෙනවටත් මං කැමති නෑ මල්ලි. උඹට රිදෙනකොට මටත් රිදුණා. ඒත් අද උඹ කොහොමද මේවා දරාගන්නේ? උඹට රිදෙනවද? ડોක්ටර් මගේ මල්ලි. මං බලාපොරොත්තු කෝටියක් තියන් ඒ මොන දිහා බැලුවා. කොල්ලෙක් වෙච්ච ડોක්ටර්ගේ මූණත් හොඳටම අවුල් වෙලා. ඔළුවට තමයි ගොඩක් ඩැමේජ්. ඔය පොඩක් එහායින් ඉන්නකෝ. ඕගේ හඬින් මං පස්සෙකට වුණා. මිස් ඊටි ටියුබ් දාමු. හරියා මෙයාට බ්‍රීතින් ඩිෆිකල්ට්. ડોක්ටර් නැස්ට මොනවද කිව්වා? ඇත් හනි හනිකට මොනවද ડોක්ටර්ට දුන්නා. මම බලන්න ඉද්දි මොනවද බටවගයක් ගහලා මල්ලිව මැෂින් එකකට සම්බන්ධ කළා. වාද මෙයාගේ අක්කා මේ ෆෝන් එක. මල්ලි ගිහින් තියෙන 100ට ඉස්සර යනකොට ලොරිය හැප්පුණේ මම බලන්න ඉද්දි. ඕකේ තිබ්බ හෝම් කියන නම්බර් එකට මම කෝල් කළා නැකි. තව සුදු බබා කියලා පොඩි ගර්ල් කෙනෙකුත් කතා කළා. මං එයාටත් කිව්වා. පිරිමි කෙනෙක් මට මල්ලිගේ ෆෝන් එක ගෙනත් දුන්නා. මට අම්බලාට කියන්නත් අමතකුණා. දෙයනේ. ඒ මිනිස්සු දේවල් කොහොම ඉවසන්නද? රත්තරන් උඹට කොච්චර කියලා තියනවද හැමින් ඵලයන් කියලා. දෙයනේ හැම වෙලෙම උඹ කටකාර කතාවක් කියලා අපි විහිළුවකට ගන්නවා. හැමින් යන නම් බයික් මොකට දාලෝ? උඹ කියන්නේ එහෙම. ඒත් රත්තරන් කොහොමද අදුප බෙහෙමින්ව බලන් ඉන්නේ? එකපාරටම පන්තිගේ පොඩි නංගිලා කිහිප දෙනෙක් එතනට දුවන්න ආවා. එක ගෑනු ළමෙක් හොඳටම අඬනවා. මේ ඉන්නේ බලනවා බෝනික්කි වගේ උයි. මට පට්ට ලෝබයි. මම මේකිනේ තුනොත් මැරෙනවා බන්නක්කේ. එක දවසක් ඒ කෙල්ලගේ ෆොටෝ එක පෙන්ලා ඔයා කිව්ව මතකයි. සුදු බවා මං ඒ නංගි ළඟට ගිහින් කතා කළා. මල්ලි කතා කරන විදියටම අක්කා කෙල්ල කෑ ගහගෙන මාව බදාගත්තා. අනේ අක්කා මට අයියව බලන්න ඕනේ අක්කා. මට අයියව බලන්න ඕනේ. අර බට ගහලා එයා රිදෙනවා ඇති. මට එයාව බලන්න ඕනේ. කෙල්ල හොඳටම අඬනවා. මං මොනවා කියන්නද රත්තරන්? මාත් අඬනවා. උඹ අපි හැමෝම ඇනෙව මල්ලි. උඹ සනීප වුණා මං උඹේ කන රතු වෙනකම් මිරිකන් ඉන්නවා. අඬන්න එපා මැනික. එයා කොහමද ඔයාව දාලා යන්නේ? මාව දාලා යන්නේ. එයාට බෑ ඒක කරන්න. අඬන්න එපා. මං කිව්වේ කෙල්ලව තුරුල් කරන්න. නංගි මේ නංගිගේ අම්මලාට කෝල් කරන්න. මෙයාව එක්කන් යන්න කියන්න. කෙල්ල එතනින් යන අකමැති නිසාම මං එයාගේ යාළුවන්ට කිව්වේ පුංචි කෙල්ලෙක් මෙහෙම තියන්න ඉන්න බැරි නිසා. ලොකිකෝ මල්ලි මං උඹට කිව්වා ඌට බයික් එකක් අරන් දෙනකොට. පුතේ අම්මට සිහි නැති වෙනකොට ගෙදරින් අපු කිහිප දෙනෙක් අම්ම වල්ලා ගත්තා. දෙයිනේ මන්නේද මේ බයික් එක අරන් දුන්නේ? මගෙන් බර්ත්ඩේ එකට ඉල්ලුවේ බයික් එකක්. මං ලීසින් කරලා ගිවන්න බයික් එකක් අරන් දුන්නේ තියෙනවට නෙවෙයි. උඹට හැබෑන උණු හීන තියෙන බැරි නිසා. මං කනුවක ඔළුව ගහගත්තා. අක්කයි මේ මල්ලිගේ දඟයෝටි කැවිත් මාව අල්ල ගත්තා. ඒ දඟකාර මූණ මැලවිලා ඇස්වල කඳුළු. බලපන් ඔබ කී දෙනෙක් අඬවලාද මහත්තයෝ? නැගිට පන්නේක් මරට. මගේ පණ සනීප වෙයි නේද මල්ලි? හිමාලයා කොහොමද අපිව දාලා යන්නේ? එහෙම වුණත් මම ඔකව තියන්නේ නැක්කා. ඔයාගේ මනමාලයාගේ කකුල් හොදලා මුද්ද ගන්න ඌ ඉන්නේ. ඌ කොහොමද ඔයා මනමාලියක් වෙනව නොබල යන්නේ? ඒ කොල්ලෝ ටිකක් අඬනවා. එකපාරටම ඔබ හිටපු කාමරේ ડોක්ටර්ස්ලා නර්ස්ලා වේගෙන් එහා මෙහා දුවන ගත්තා. අපිට උඹව නොපෙනෙන ගන්නට.
යාළුඹවට රත්තරන් මගේ පපුව නැවතුණා ඩොක්ටර් උඹේ මොනවාදි සුදු රෙද්දෙන් මං පිස්සෙක් වගේ කඩාගෙන බලකට දිව්වා මල්ලි පොඩි පුතේ සුදු අයියා විමල් කියා වටේ මීට මම අම්මා උඹේ රෝස බොනික්කි යාළුවෝ කෑ ගහනවා උඹට ඇහෙන්නේ නැද්ද මහත්තයා අම්මට අඬනවත් සිහ නැහැ උඹ අම්මා අඬනවට කැමති නැහැ තාත්තා අම්ම එක පොඩ්ඩක් රණ්ඩු වුණත් උඹට කේන්ති යනවා උඹ කොහොමද අමව මෙහෙම අඬවන්නේ උඹේ රෝස බොනික්කි උඹේ පෙට්ටිය ළඟම පුටුවක් තියන් වාඩි වෙලා මහත්තයෝ උඹට පේන්නේ නැද්ද ඒක ඉතින් වතුර උපුරක් බීලා නැහැ උඹේ දඟය සෙට් එක සැරින් සැරේ ගෙට ඇවිත් උඹේ මොන දිහා බලන් ඉඳලා කඳුළු පිහලා ආය යනවා අක්ක උඹව බඳින එක උඹව ඇනෙවෝ ඒක තමයි ඌ ජීවිතේ අන්තිම දවස කරන්න බැරි වුණත් උඹ මට තිබ්බ ආදරේ ඒ වචනවල තිබ්බා එහේ උඹ කොහොමද අක්කව මෙහෙම ඇඬෙව්වේ කියපන් මල්ලි උඹේ අක්ක අඬනවා පේන්නේ නැද්ද උඹ ඇල්ලේ ගියෙන් අර ළඟ උඩගත්ත ලස්සන ෆොටෝ එකට සුදු මල් මාලයක් දාලා මං කොහොමද මහත්වෝ ඉන්නේ උඹව ගෙනියන්න හදන්නේ ඇහෙන්නේ නැද්ද අම්ම කෑ ගැන සද්දේ රත්තරන් මල්ලි නැගිටපන් මේ අක්කඩ උඹ නැතුව බෑ අනේ මගේ පණ උඹ මල්ලි එපා නුවන් මල්ලි අනේ මගේ මල්ලි එක්ක යන්න එපා අනේ මගේ මල්ලි එක්ක යන්න එපා එයාව අරන් යන්න එපා මල්ලි වෙනදා වගේ යාගේ කරට අත දාන්න එක්ක යන්න ඇයි වල කර උඩ ඒ කොළු ටිකට උඹේ පෙට්ටියට කර ගහන්නවත් අයියක් නැහැ උන් එක එක බදාගෙන අඬනවා වන සුදු මල්ලි ගිය තැනකින් අපිට උඹ නැතුව බෑ හැමදාම අම්මා මුලින්ම බත් බෙදින් උඹට මේ අම්මා ආයි බත් බෙදලා කාටද කතා කරන්න මහත්තයෝ අම්මා ගැන හිතලා ඉන්න උඹට ගාණක් නැහැ එදා උඹ දුවල දිනපු වෙලාවේ උඹේ යාළුව කර තියන් යනවා වගේ උඹ උජාරුවට හැමෝගෙම කර පිටින් යනවා ඒත් අපි උඹේ යකඩ හීනේ අපිට තිබ හැම හීනයක්ම උදුරගත්තා හැම කොල්ලෙක්ම දෙපාරක් නෙමෙයි සිය පාරක් ඉදන්න මේ දවසල දවසර කී දෙනෙක් නැති වෙනවද අයියේ මල්ලියේ උඹලා පවුලේ පණ කවුරුත් කෙලින් නොකියවට උඹලා තමයි අපේ ජීවිතේ අනේ හැමින් ඵලයන් වඳින්නම් උඹලට උඹලයි ජීවිතේ නැතුණාට අපිට හොඟක් වටිනවා අපි මේ කතාව උපුටගත්තේ මොන පොතෙන් මේ කතාවේ සම්පූර්ණ ගෞරවයේ මේක මුල් කතරට හිමි වෙනවා।